ලොවපුරා දිනකට ළමයින් දහස්සකට අධික ප්‍රමාණයක්. පිකා රෝගින් ලෙස වාර්තාවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එය වාර්ෂිකව ලක්‍ෂ හතරක් ලෝකයේ වැඩිආදාෑම් ලබෙන රටවල දරුවන් සේට අසුවක් පමඩ මෙම රෝගෙන් තම ජීවිතය රැකගන්නවා එහෙත් අඩු ආදෑම් සහ මධ්‍යම ආදායම් ලබෙන අපවගේ රටවල්වල ළමුන්ගෙන් සේට අසුවක් පමඩ පිළිකාවෙන් මරණයට පත්වට බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. අපරටි වසරකදී වාර්ථාවන ළමා පිළිකාරෝගින් සංඛ්‍යාව දහස්සකට අදිකයි. පසුගිය අවරුදු දාහතක කාලේ තුළ ළමා පිළිකාරෝගින්ගේ සං්‍යාව ක්‍රමේෙන් වැඩි වීතිබෙනවා. මෙරට ලමුන් අතර බහුලවම වාර්තාවන පිළිකාවලෙස සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ ලියුකේමියාතත්වයයි. දෙදහසු විසියකේදී ලියෝකේමියාව වැලඳනු ලමාරෝගීන් තුන්සිය හතලිස්ස එකක් වාර්තාවී තිබෙනවා මොලයා ආශ්‍රිත පිළිකාව ලියපෝමාව වසා ග්‍රන්ති ආශ්‍රිත පිළිකාව වැනි පිළිකා වර්ගද. වෙරට ලමු අතර වාර්තාවන වෙනත් පිකායි. කෙසේ වෙතත් ප්‍රශස්ත ප්‍රතිකාර ලබාදීම තුළින් ලමා පිළිකා තත්ව සයටට අසුවක් පමට සසුව ක ැකි බයි. ආතිික පිළි මර්දන ඩසටහනි අධ්‍යක්ෂ, විශේෂතඥ වෛද්‍ය දේවනී රණවීර පැවසේ. මේ අතර රෘසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසේ, තම රටේ විද්‍යාඥඥන් පිළිකාව සුවකිරීම සඳහා. එන්න තක් නිපදවීමේ ආසන්නතම අවස්ථාවේ සිටින බවයි. එමේ එන්නැත හැකිඉක්මනින් පිළිකා රෝගීන්ට ලබාදීමට සෝදානම් බවයි. රුසියානු ජනාධිපතිවරයා පවසන්නන්නේ. කුමන්න පිළිකා වර්ගවලට එරහිව මෙම එන්නත භාවිතකල් හැකිදැ, තවම කිව නොහැකි බවයි හු වැඩදුරටත් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත්. මේ ලෝක වෛදී ඉතිහාසේ විප්ලවය වෙනසක් ඇතිකරනු ඇති බවයි. ඔහු වැඩදිදුරටත් ප්‍රකාශ කරන්නේ රටේ ලෝක සිදුවන උුනුසූපර් ැ ණඩ සිත නි ිය චනල්ල එක අදම සබස්රයිබ් කරන්න.